හැලෝ ඉතින් වැඩක් දෙන්නේ මගෙන් අහලා තිබු ප්‍රශ්නය තමයි අක්කියා වැක්සින් එක ගත්තද කියලා. ඇත්තටම මම අද තමයි මගේ වැක්සින් එක ගත්තේ. ඉතින් මොකද මම රජයේ විසින් නිවේදනය කරනකම වුරුදු 20ත් 29ත් අතර අය වැක්සින් එක ගන්න කියලා මම වැක්සින් එක ගත්තේ නැහැ. ඉතින් අද තමයි මම මගේ වැක්සින් එක ගත්තේ. ඉතින් ගොඩක් මගේ යාළුවෝ පවා සමහරට මම අඳුරන අය ගොඩක් දෙනෙක් මගෙත් එක කියපු දෙයක් තමයි මෙන්න මේ වැක්සින් එක නැත්තම් අපි වැක්සින් එක ගහන්නේ නැහැ. වැක්සින් එක නොගහයිමු. එහෙම කියලා. ඉතින් ඇත්තටම මම කියන්නේ ඔයාලා වැක්සින් එක වර්ගීකරණය කර කර ඉන්න එපා. මේ රටේ රට නැවත අපිට ගොඩ නගා ගන්න නම් අපේ ආදරණීයයන් එක්ක අපිට ආදරෙන් නැවතත් ඉන්න පුළුවන් වෙන්නේ අපි හැමෝම අපව ප්‍රොටෙක්ට් කරගෙන තමන්ගේ වැක්සින් එක ලබා ගත්තොත් විතරයි. ඉතින් මං හිතන්නේ රට වෙනුවෙන් තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් තමන්ට ගන්න පුළුවන් හොඳම තීරණයක් තමයි වැක්සින් එක ලබා ගන්න එක. ඉතින් ඒක නිසා ඔයාලා මේ වෙනකොටත් අවුරුදු 20ත් 29ත් අතර ඔයාලා වැක්සින් එක අරගෙන නැත්තම් වැක්සින් එක අරගන්න. මොකද ඔයාගේ දෙමාපිය ආරක්ෂා කරගන්න, ඒ වගේම තමන්ගේ නෑදෑ හිත මිතුරන් ආරක්ෂා කරගන්න මේක හොඳම අවස්ථාවක්. මොකද මම දැන් වැක්සින් එක ගන්න ගියාට පස්සේ මට ගොඩක්ම මම බලාපොරොත්තු වුණා ලොකු ප්‍රමාණයක් ඉඳී කියලා. ඇත්තටම එහෙම ලොකු ප්‍රමාණයක් වැක්සින් එකට හිටියෙත් නැහැ. මට ඒත් පුදුමයි මම ගිය ගමම වගේ මට වැක්සින් එක අරගෙන එන්න පුළුවන් වුණා. ඇයි මම සමහරට කලින් අවුරුදු 30ට වැඩි කට්ටියට දෙන දවස්වල අරගෙනද දන්නේත් නැහැ. මට හිතාගන්න බෑ ඇයි මේ තරම් අඩු කියලා අවුරුදු 20ත් 29ත් අතර කට්ටිය. මොකද එච්චර ලොකු ප්‍රමාණයක් හිටියේ නැහැ වැක්සින් එක ගන්න, මන් දන්නේ නැහැ කියලා. ඉතින් මම නම් කියන්නේ තමන් ගැන හිතන්න, තමන්ගේ රට ගැන හිතන්න. මං හිතන්නේ මමත් ගොඩක් බයේ හිටියේ වැක්සින් එක ගන්න. මොකද මම මගේ චූටි කාලෙන් පස්සේ අද වෙනකම් කිසිම වැක්සින් එකක් කරන්නේ නැහැ. ඉස්කෝලේ කාලේ ගහන තිබ්බ වැක්සින් එකක් අම්මට කියලා ලියුල්ලියාගෙන ගිහලා කට්ටි පැනලා කොහොමද ඒකත් ගහගත්තේ නැහැ. ඉතින් මේ ඊට පස්සේ ගහපු පළවෙනි වැක්සින් එක ඉතින් මෙච්චර මමත් බයෙන් හිටියේ වැක්සින් එක ගන්න. නමුත් කිසිම රිදීමක් එහෙම නැහැ. බය නැතුව ගිහිල්ලා ගහන්න ඕලත්. මොකද තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, තමන්ගේ රට වෙනුවෙන් හිතලා මේ තීරණය ගන්න. ඉතින් ආලට ආදරෙන් මං ඉල්ලන හැමදෙනාම වැක්සින් එක වර්ග කර කර අරගොල්ලොන්ට මේ වැක්සින් එක දුන්න, මේගොල්ලොන්ට මේ වැක්සින් එක දුන්න, අපිටත් මේ වැක්සින් එක ආවොත් අපි ගහනවා එහෙම ඉන්නේ නැතුව තමන්ගේ වැක්සින් එක අදම අරගෙන ඉක්මනින්ම රට යත්තා තත්ත්වයට පත් කරගන්න ඔයාලත් උදව් වෙන්න. එහෙම වුණොත් අපි හැමෝටම නැවතත් සතුටින් වෙනද වගේ ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔයාලා හැමෝටම ආදරේ.